ආයුබෝවන් අදත් අපි ඔබත් සමග එකතු වෙනවා මයින්ඩ්ෆුල්නස් තුලින් අපි හැමදාම මයින්ඩ්ෆුල්නස් තුලින් කතා කරන්නේ ඔබගේ ජීවිතේ සතුට ප්‍රීතිය සඳහා අපේ ජීවිතයේ සතුට ප්‍රීතිය නැති කරන තවත් ප්‍රධාන දෙයක් ගැන කතා කරන්නයි මේ මම අද සූදානම් වෙන්නේ අපිට හරියට තරහා යනවා බොහෝ දෙනෙකුට අපිට නුරුස්සන බව තරහව ඒ වගේම ඒක බැඳලා තියෙන ආවේගශීලී ගතිය මේ තුලින් අපේ ජීවිතේ සතුට අපෙන් ඈත් කරනවා ඒක ප්‍රීතිමත් ජීවිතේ බාධාවක් අපි බලමු මයින්ඩ්ෆුල්නස් පුරුදු කිරීම තුළ එහෙම නැත්නම් සිහියෙන් ඉඳීම තුළ අපි කොහොමද මෙනිමෙ තරහ යන එකට එබත්නම් කෝපයට ආවේගශීලී වීමට පිළිතුරක් හොයාගෙන ඒ තුලින් සතුට එකතු කරගන්නේ අපේ ජීවිතයට කියන එක පිළිබඳව මම එක දවසක් කතා කළා අපේ සිත වතුරට උපමා කරලා අපිට පුළුවන් නම් සිත වතුර වගේ කරගන්න ඒකෙන් අදහස් කරන්නේ වතුර මොන වාදනයකට දැම්මත් වාදනයේ හැඩය ගන්නට වතුරට පුළුවන් වෙනවා ඒ වගේම හිතත් අපිට හදා ගන්නට පුළුවන් නම් ඒ අවස්ථාවට උචිතාකාර වෙනස් කරගන්න අපිට මේ ගැටුම් අවම කරගන්නට පුළුවන් අපි මේ වතුර ගැන කතා කරනකොට මම හිතුවා මේ සිත තවත් මේ තරහත් එක්ක ඇතිවන සිත මේ වගේ වතුරට උපමා කරලා කතා කරන්න ඒ තුලින් කොහොමද සතිමත් වීම භාවිතා කරගෙන සතුට හොයාගන්න කියන පිළිබඳව කතා කරන්න අපි බලමු අපි වතුර නටවනවා එහෙම නැත්නම් උණු කරනවා අපි හැමෝම මේක ගැන දන්නවා අපි අත්දැකලා තියෙනවා ඔබ දැකලා ඇති වතුර උණු කරනකොට මොකද වෙන්නේ කියලා වතුර නටනකොට එහෙම නැත්නම් වතුර පැහෙනකොට අපි දකිනවා වතුර කැළතෙන්න පටන් ගන්නවා ඒ වගේම වතුර කැළඹෙනවා ඒක මොකද්ද ඔබ දකින්නේ වතුර වාෂ්ප වෙනවා ඒකම දුන් දානම වගේම ලොකු රස්නයක් එතන අපිට ඇති වෙනවා එතකොට මේ මෙන්න මේ වෙනස්කම් වතුරේ ඇති වෙන්නේ වතුර රත් කරනකොට ඔබට තරහ ගියාම එහෙම නැත්නම් ඔබ ආවේගශීලී වුණාමත් ඔබේ හිත මෙන්න මේ උණු වෙන නටන ජලය වගේ ඔබ දන්නවා ඔබට තරහ ගිය වෙලාවටත් ඔබේ හිත කොච්චර දුන් දානවද කියලා ඒක ඔබේ මූණ දිහා බැලුවාම කෙනෙකුට කියන්නට පුළුවන් ඒ වගේම ඔබ කොච්චර රත් වෙනවද හරියට පැහෙන වතුර වගේ කියන එකත් අපි අත්විඳලා තියෙනවා ඒ විතරක් නෙවෙයි නටන වතුර කැළදෙනවා වගේ අපේ හිතත් කොච්චර කැළදෙනවද කැළඹෙනවද තරහ ගියාම කියන එක අපි හැමෝම අත්විඳලා තියෙන දෙයක්. ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතලා බැලුවොත් මේ වතුර කැළතෙනවා වගේ අපේ හිත කැළැත්ෙන්නේ මේ තරහ ගියාම තරහ කියන ආවේගයත් එක්ක අපේ හිතට නැගෙන විවිධාකාර සිතුවිලි විවිධ හැඟීම් සහ මතකයන් නිසා. එතකොට මේ හැඟීම් ආවේග සිතුවිලි සහ මතක කියන දේවල් වලින් අපේ හිත පිරුණාම අපේ හිතත් නටන ජලය වගේ කැළතෙන්නට පටන් ගන්නවා. ඒතර නටන ජලය දිහා බැලුවාම ඔබට ටිකක් අමාරුයි ඒකේ පතුල හොයාගන්න. ඒ වගේ හිත කැළඹුණු වෙලාවට විශේෂයෙන්ම ආවේගශීලී වෙලා කෝප වෙච්ච වෙලාවට හිත කැළඹුණාම ඔබට හිත කියන එක හොයාගන්න හරි අමාරුයි. මොකද හිතේ ප්‍රභාස්වරභාවය එහෙම තමයි හිතේ පැහැදිලි බව යටපත් කරගෙන හිත කැළඹෙන්නට පටන් ගන්නවා. හරියට නටන වතුර වගේ. ඒ නිසා අපිට පුළුවන් නම් සතිමත් වීම පුරුදු පුහුණු කරන්න එතනදී අපට පුළුවන් වෙනවා අපේ මෙන්න මේ කැළඹෙන සිත පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න. ඒ නිසායි අපි නිතර සතිමත් බව එහෙම නැත්නම් මයින්ඩ්ෆුල්නස් පුරුදු කරන්නේ. මයින්ඩ්ෆුල් වෙනවා කියලා කියන්නේ සිහියෙන් අවබෝධයෙන් ඒ මොහොතේ ජීවත් වෙනවා කියන එක. එතකොට එවැනි මොහොතක අපට හරිම පහසුයි අපේ හිත ඉතාම සුන්දර විදිහට දකින්න. එහෙම නැත්නම් කැළඹීම් තුලින් හිතේ සංසුන් බව දකින්න. මොකද අපි සිහියෙන් අවධානයෙන් අවබෝධයෙන් ඉන්නකොට අපට පැහැදිලිව දැනෙනවා පැහැදිලිව පෙනෙනවා අපේ හිතට එන අරමුණු මොනවද ආවේග හැඟීම් දැනීම් මොනවද කියන එක. එතකොට ඒක දැක්කොත් විතරයි අපට පුළුවන් වෙන්නේ මෙන්න මේ ආවේග සහ හැඟීම් පාලනය කරගන්න. බොහෝ වෙලාවට තරහ ගිය අවස්ථාවලට අපේ සිතට ගලාගෙන සිතුවිලි
කොතරක්ද කියලා අපිටවත් ගණන් කරන්න අමාරුයි. විවිධාකාර සිතුවිලි විවිධ මතකයන්, ඒව අතීත මතකයන් වෙන්නට පුළුවන්, අනාගතය හා සම්බන්ධ විවිධ බලාපොරොත්තු සහ අපේක්ෂා වෙන්නට පුළුවන්, අපේක්ෂා බිඳ වැටීම් වෙන්නට පුළුවන්. මේ සියලු දේ තුළ අපේ සිත විවිධාකාර දේවලින් පිරෙන්නට ගන්නවා. ඔබ දන්නවා යම් කිසි දෙයක් පිරෙනකොට එහි තියෙන සැහැල්ලුවක් නොවේ බරක් කියන එක. හිත මෙවැනි හැඟීම් සහ ආවේගවලින් පිරෙන්න පිරෙන්න හිතට දැනෙන්නේ මහා බරක්. මේක ඔබ ඕන තරම් අත්විඳලා තියෙනවා. ඔබට තරහ ගිය වෙලාවට, ඔබ කෝප වෙච්ච වෙලාවට, ඔබ ආවේගශීලීව හැඟීම් පිට කරන වෙලාවට ඔබ බලන්න ඔබට කොච්චර බරක් දැනෙනවද කියලා. ඒ බර තුල කිසිම සැහැල්ලුවක් නැහැ. සැහැල්ලුව නැති දෙන සතුටක් නැහැ. සතුට නැති දෙන ප්‍රීතියක් නැහැ. ඒත් ඒ නිසා ඔබට ප්‍රීතිමත් ජීවිතයක් ඇති කරගන්න නම් මෙන්න මේ අපි නිතර අත්විඳින අපි සමාජයක් එක ගැටෙනකොට විවිධ අරමුණු ඔස්සේ ගමන් කරනකොට අපිට ඇතිවෙන මේ හැඟීම් සහ ආවේග පාලනය කරගන්නට අපිට යම්කිසි ක්‍රමවේදයක් තිබුණොත් අපට පුළුවන් වෙනවා මේ මනස සැහැල්ලු කරගන්න. ඒකට හොඳම පිළිතුර තමයි මයින්ඩ්ෆුල්නස්, එහෙම නැත්නම් සතිමත් බව. ඒ නිසා අපි හැමදාමත් කියනෝ වගේ ටික වෙලාවක් දවසකට මයින්ඩ්ෆුල්නස් පුරුදු කරන්න පටන් ගන්න. වෙන කිසිවක් නෙවෙයි, හරිම පහසුයි. මම මේ මොහොතේ මෙතන ඉන්නවා කියන සිතුවිල්ල සිතට එකතු කරගන්න හැම මොහොතකම උත්සාහ කරන්න. ඒ මොහොතේ සිදුවන දේ මනසින් දැකදක ඉන්න. පුංචි වෙලාවල් මේ විදිහට ඔබ මයින්ඩ්ෆුල් වෙන්න පුරුදු කරගත්තොත් ඔබට ඉතා කෙටි කාලයක් තුළ ඔබට සතිමත් වීම ඉතා පහසු දෙයක් වෙනවා. එවැනි අවස්ථාවක අපි කලින් සඳහන් කළා වගේ කෝප වෙන, තරහ යන ආවේගශීලී වෙන අවස්ථාවක ඔබට පුළුවන් වෙනවා ඔබ හිත හඳුනා ගන්න. එතකොට ඔබට පුළුවන් වෙනවා ඒව පාලනය කර ගැනීම තුළින් ඔබේ පීඩනය අවම කරගෙන සතුට ප්‍රීතිය එකතු කරගන්න. ඒ තුළින් ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදා ගන්නට ඔබට පුළුවන්. පුරුදු කරමු සතිමත් බව. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.